හයි මම අද කතා කරන ලෑස්තුවෙෙන් වන්තමානේතියෙන ප්‍රබල රූපලාවන්නේ උපකරණයක් සම්බන්ධිම. මේ උපලාවන් උපකරණය මන්තරන්න ලංකාව තුළ මෙමල විට ජනප්‍රයමින් පවතිනවා. ඒවනිමත මේ උපකරණේ බොහෝ කාර්ය නොබවිණ විඩිටු කරවා. ඩර්මදේෂෙන්. අපි දන්නවා හයත්‍රීකන්සිේ මැිින්ික ගැන දන්නවා දැල්වනික් මැසිින්ික ගන් ගැන දන්නවා ඒවගේම විවිධ සම්බාහන මැසින්ස් ගැන දන්නවාති ඒ අතරට ධර්මාබේසන් මැසිිික වර්තමානය වෙනකොට අපි රටේ ජනප්‍රිය වෙමින් පව්තිවා නමු මේ උපකරණය වෙළඳ පරටාවේනම් එන්නට ලෝකෙටාවේ එමත්දත රූපලා වන්න ශේෂත්‍රීටාවෙනම් බොහෝ කළකට කල් නමු ඉතින් අපේ රටේවි මේක උපකරණය ජනප්‍රිය වෙමින් පවතිනවා සමහර රූපලාව්‍ය ගාරවල මේ වැඩි වශයෙන් භාවිතා කරනවා අනමුඉතින් ගම් දනව කරා මේක හිමින් හිමින් තැමයි ඇදිල යන්නේ ඉතින් මේ මැසින් එක කියන්නේ මොකක් මේක තියෙන විශේෂත්ය මොකක් දසා මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන මම දැනුම දෙන්න බලාපොරොත්තු වෙන. එතින් උපකරණය හොඟත් පෙලාමට සම සම පේෂ ලකක් කිරීම සඳහා තමයි පාවිච්චි කරන්න විශේෂ උපකරණය ගැන අප වෙන මේ ගැන ගන්න මේක උප්පකරණ ක්‍රියාත්මක කරන ආකාරය තම අපි විශේෂෙන් ගැලගන්න ඕනේ ඒවගේන්න මෙම උපකරණය අභ්‍යන්තරෙ දේවල් මොනෝද කියනක ගැනි තවදුරටත් ඉගන ගන්න ඉතින් මම බලාපොරත්තු වවාක ෆක්ටිකල් ල එකක් එක්කම සිද්ධ කරන්න අපියර ඊල ඊට කලින් වීඩෝ එකෙන් කතා කර මේකප් සඳ වශ්‍ය ද්‍රව්‍යයට වරගන්නනාකාරී තාවත් බැරිවුණ මේකත් එක අපට පක්ටිකලි කරලා පෙන්නන්න නමුත්තඒ ඉ ඉදිරිී දවස්තයකතු නැතුට මම මුදාහරන්න බලාපොත්තියෙනවා ති මේ වගේෙන තමයි අපි ඩර්මාභේෂණ එකක් එක්ක වැඩ කරන්න කොහොමති කියෙන ගෙනත් කතා කරන්න බලාපොත්තියෙන ප්‍රාවෝත්් කලිකව මේ කරලා පෙන්නන්න මං බලාපොරොත්තු වෙන උප දෙේක වංහිතනා ගොඩක් හොද දෙයක්වෙයි කියල වර්තමාන තියෙන විවිධ දේවල් පරිසරය මති ඉති මේ ඩර්මාබේෂන් මැශන් එක හරිම සවිශේෂී විශේෂයෙන් හම රැලි වැටනයිට හම රැල්ලි හම සියම් රේකා දිග රේකා කොට රේකා වගේ දේවල් සඳහා ප්‍රතිකාර කිරීමට මෙ ඩර්මාබේෂන් මැසිින් එක හර්ම වැදගත්තිවා වයිසට යන්න කවරුත් කැමන හැමෝම කැති ම. තරුණව තියගන්න නම් මුතින් අපේ හමේ තියන විවිධ හේතු නිසා හමේ තියන විධ ස්වභාවයයක් නිසා හමේ තියන විධ වර්ද්ධ නිසා මේක එක නැකට වෙනස් විදිියර තමයි ක්‍රියා කරන්නේට අපි කියනා සාමාන්‍යහමනම් විශේෂෙන් වයසට යනකට රැලි වැටෙන් බිය පත්වෙනවා කියලා ඉති කොහොම හමේ කොලජ නිපදවීම වයසත් එක්ක බොහෝ සෙන් අඩුවෙන බොහෝසෙන් කොලජ නිපදවීම අඩුවෙන් වති අපි දන්නවා හමටට පතිකාර කිරීමට සරු කොළජන් නිපදවීම සහ ඒවා සම මත්තට නියමිත විදිහට බෙදාහැරීම තමයි ප්‍රබ්බ ලව බලපාන්නේ ඉතින් අපි මේ සරුල් කොලජයන නිපදවීම සඳහා සරු සයිල්ල නිපදවීම සඳහා හොන්තා පෝෂණයක් ශචරීරයට බෙන්න්නවු ඉති මේ නිියවුට්‍රිෂන් වලදදි කොහොමද හම පෝෂණය කරන්නේ. කොහොමද හමට ජලපෙනවිතිය පෝෂදායි ආහාරතුර්ගන්නේ. කොහොමද පි හමටට අජීවි ලෙස බලපාන හම දියලී බවට පත්වෙන හමේ ජීවය සදාහ දායක නොමන ආහාරවලින් නෑත්තෙන කෙනෙක අපි මේ පෝෂණ වේදය සමඟයි ගෙන ගන්න දෙ අපප මේ පෝෂණ වේදේ තමයි ප්‍රබල විදියට අපේ හමයි සඳහා හේ සංවර්තනය සඳහා දායකවෙන්න හම අලංකාරයේ සඳහා දායක වෙන්න මේ පෝෂණය හම ලස්සන වෙන්න හම පැහැපත්වෙෙන්නේ පෝෂණ නිසායි ඔතුම අපි කැමති නැට් දැඩී ගණකම් දරුණු ව නැහ අඳුරු පැහැට අපි කැමති හරිම සියුම් නුදුලා පැහැට අපි හම මුදුව වෙන තරමට තමයි ඇති කැමති සිනිද වන තරමට. දුර දමයි හමේ තියෙන නම ස්වභාව අර මොලොක් දර්ති ඇත්ත එක්ක හම ස්ම වන හමතමයි ලස්සන කියනකෙන්නේ සතමයි අප ඒ වගේ හමකට කැමති වන්න ඉතින් හොඳයි එතකොට අපි අපි වයස තයන්කොට අපේ හමේමති වෙන සියම් ්‍රේකා වැල් රි සති මේවා අයිංකර ගැනීම සඳහම දර්වා භේෂන් මැසින් එක ප්‍රබල විදිහට උපකාර කරම ගේම තමයි තව තව දවල් මේ මැශන්ින් සිදතවෙනගර දන්න අපි දන්නවා මේ අපිට අපේ හමට අපි අපි ශරීරේත ආහර දුන්නා මේ ආහාර පෝෂණනපඒආහරවල තියෙන පෝෂකොටත් ශරීරය උරාගන්න පුරාධනික ශක්තිය බවට හරවල තමයි සයිලවර්ධන කරන්න අපි මුු ශරීරේම තියන්නේ සයිලවර්ධ අප එක දන්නවා නමුතුන් අපි අපි කතා කරන්න විශේෂෙන් හමේ සයිල ගැන පිඩමල්ස්කින්කේ තියෙන එපිඩමල් සල්ස් කියන කතා කරන්න පිට සමය තියෙන තු මේ සයිල ගැනතම යති කදගන්න මොද විශේෂෙන් අපිට රප්පලා වන්න ශිල්පමිදිර අපිට අප ගැටන්නේ මෙන්න මේ පිට සමය සයිල සම් අපිට ප්‍රතිකාර කරන්න සිද්ධ වෙන්නේ අපිට සංවර්ධන කරන්න පුළුවන්තුම තියන්නේ මේක ජීවෙන් පුරුවන් සිද්ධ වෙන්නේ එ පිඩිමල් සෙල්සෙ ඉති එ පිම සේල් ස අපිදන්නවා වර්ධනය වෙන් දෙක්කට බෙදිල වර්ධනය වෙනවා දියණ සෙල්ස එකක් හදන අ යිවා තව සමහල්ට හතරක් වෙනවා ඇති එඒ දිරි වර්ධන වෙමින් හමට සේවේ සපයමින් ගමන් කරනවා. තු ඒ වගේමතමයි අපි තව දන්න දෙයක්තමයි මේ එපිඩ මේ ක්‍රියාදාමය අපි මේ කතාකර බ විදිර කෙරටීන් අපි කියෙන පිට සමේතින සයිලවලට අපි කෙරටන් කියලා කියෙනවා මැද සම්මේතියෙන සයිලවලට අපි කොලජන් කියේලා කියනවා ඇතිකලට මෙෑ පිට සමේ යන සයිලම කෙරටින් සයිල වැඩි උුණහම හියිපකෙට නයිස්ශේෂන් තත්යක් ඇතු ම කුරුලෑවගේ දවල් ඇතිවීම ඉතින් කුරුලෑවලට ප්‍රතිකාර කිරීමස් කිිවේදීත් මේ හොගක්ම වැදකත් කාරයභාරයයක් ිටි කරනවා ඩර්මාමේෂන් මැningින්

හොඳ උපකරමයයක් විදිරට තමයි අපි ඩර්මා බේසින් මැශින එක ඳුන්න වන්නේ ඒවගේම ඊනට අපි අඳුරගන්නවා හමේතියන කුරුලෑ සඳහා ප්‍රතිකාර කිරීමේදී හට කුරුලෑ කැලල සඳහාප්‍රතිකාර කිරීමද අපිට ප්‍රබලව පාවිච්චි කරන්න කුලන් මැසින් එකක්විදිට ධර්මාබේසින් මැසිිනකද අපි කරම දෙක් ඉගෙන ගත්තා. ඉතරති මේ හමේතියන රැලි වලට කවුරුත් කැමතිනෑ වගේ කුරුලෑ කැලැල්ුවට කුරුලෑ වලට කවරුත් කැමතින මකදේ හැම දෙකෙන්ම සිද්ධ වෙන්නේ හමට. අව ලක්සනක් ගෙන දෙන්න එ ඒවකමතමයි ස්ටේෂ් මාර්් ස්ේ මාර් උබදන්න මේ මේ මාක්ස් වලට මේ රැලි වලටත් බොහෝ වය කැමතිනෑ ඉතින්ගේ අයටත් තෝනිකමතිනෙ තරුණ ලස්සන කාන්තාවන්ට ස්ටේ් මාර් අයිං කරගන්න ශ්‍රේශ් මාක්කයින් කරගැනීම සඳහත් අපිට හුඟක් කෙලාට ධර්මාවේස මැශන් එක ප්‍රෝචනයට ගන්න පුළුවන් කමතින් මොක ද අපි දන්න අපි මෙම මාක්ස් ඇතිවෙන් හම ඇදීම නිසා හම ඇදීම නිසා එතුළ හම ඇදීම නිසා ඇති වෙන හමමභ්‍යන්තරය ඇතිවෙන රැලි එක නොන නොනැසී පවතින එක සිදස හම පිටතර පේන්නත් ගන්නවා එතකොට හමේනිිකංකල්ලා මාක්ස් එකක් විදියට තමයි තියනමකද හම තුනඋ හම හොඟක් කළට අපි හම තුනී වෙනකොට මහත්වයෙනකොට හම තුනී වෙනකොට හම කසන්න පටන් ගන්න එතකොට අපි ඇගිලිවලිින් මේ හම කැසුව හම වනත් නියපුතුවලින් ැු හම තමයි මේ මාක් හැතිවෙන්නේ එ හම ඇදීමට ලක්වනිසා ඇතිවෙන මාස්ගේ ස්ටේෂ් මාක්ස් අයින් කර ගැනීම සහත් අපට හුගක් වෙළරට ඩර්මාමේසින් මැශින්න ප්‍රෝචනවත් දෙෙනට. හුගක් අයටති ඉන්න ජැටලුවත් තමයි මේ ස්ේෂ් මා අයින් කරගන්නේ රිකස් වයිසට වැැලි වගේ මේ මාක්සනටත් බොහෝ අය කැමතින කුරුලෑ පැච් වලටත් බොහෝ අය කැමතින ඇති මේ තුනටම ප්‍රතිකාර කිරීම සඳහා ඩර්බා භේෂන් මැසිි එක ප්‍රබල ලෙස උපකාර කරගන්න පුළුවන් දෙයක් ඒ වගේ තම සන්බර්න් හිරු කිර නිසා හමේ ඇතිවෙන පැච්් එම පැල්ලා හි පැල්ලා එතුකට තව ඇති වෙනවා හයිපවිික්මෙන්ටේෂන් හිරු නිසා ඇතිවෙන තද්ද දුමුරු පැති තද්ද පැල්ලා හම මතෑ තියෙන දේව ඒවගimpතුම මෙලස්ම මෙලෙස්මාව කියන්නේ යිප වික්මටේශ එකක් වගේමතම මේ මෙලස්මා පට ප්‍රතිකාර කිරී ඒ වගේ තමා ගර්බනීභාවේදී ඇතිවෙලාලෝස්මා ධර්බනිභාවේද ඇත්වෙන ලෝස්මා න ගර්බණී භාවය තුළද අපි මේ වගේ මැචිහකින් ප්‍රතිකාර කරන්නේ නැහැ ගර්බනී භාවෙන් තමන් සැහැල්ල වනට පස්සේ සාමාන්‍ය කොලෝස්මාැන ගර්බනි කාලේදී ඇතිව ලප ඉබේ නැතිලා යන්න නමුතිට පස්සෙ එහම නොවනොත් අපිට මේ වගේ ඩර්ම බේසින් මැසිිණහකම් ප්‍රෝජන ගන්නපුළ අංකමමුතිවා නමුති ති හයිපපික්මටේන් හප හ මෙලස්මා ලෝස්ම සන්බර්න් වගේ දේවල් ඉවත් කර ගැනීම සඳහා අපිට මුොහෝවිට ප්‍රෝජනවත් වයෙන උපකරණයක් පෙදිහට තමයි අපි ඩර්මමේන් මැශන් එක අඳරගන තියෙන්නේ. එතුට ඒ වගේම තමයි අපිට තවතියෙනවා. විවිත ලපවර්ග ඇතිවෙනවා හමේ හමේ තින විත ලපවර්ග සම්හර විට කැලල් නිසා ඇතිවෙන ලපවර්ග හිරුකිරන නිසා ඇතිවෙනලා ලපවල්ග ලි ස්පොට් වගේ දේවල් එතුකර දැ මොනවයම් ආකාරයකින් හරි හමමතේ ඇතිවෙලා තියෙන ලබ අපිට අයින්කර ගැනීම සඳහාත් ධර්මා මේේසන් මැෂින් එක ප්‍රයෝජනයට ගන්න පුළුවංකම තියෙන. එතකොට ලප වගේම කැලැල්. හමේ ඇතිවෙන විධ කැලැල්වර්ග. අපිට බොහොම පහසුවේ නිවත් කර ගැනීම සඳහාධර්මා බේසින් මශිින් එක අපිට උපකාර කර ගන්න පුලුවන්කම තියෙන. ඉතිං ඔයාකාරයට මේ මැශීන්න්නකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන ගොඩයි. වයසට ගිහාම වයසතය හම රැලි වැටන එක අපිට නවත් තලා අපිට පුලුවන්කම තියෙනවා. හම තරුණ භාවයෙන් රදවගන්න. එකන සයිල නිෂ්පාදනයේදී හොඳ පැත්තකට හරවා ගන්න පුළුවන්කම තියෙන්වා ඩර්ම බේෂෙන් මැශන් එකකි. ඉතින් මේ මැශීන් එකෙන් අපි දැඟ කියපු කරුණු කාරණ ටිකම කෙනෙකුට ඇ. වලට ප්‍රතිකාර කරන්න පුළලුවන්කම තියෙන ඒ වගේම තමයි හම වියලි භාවයට පත්වෙන හම වයිස ටයනකුට විශේෂෙන් හම වියලිභාවයට පත්වයෙනවා එහෙම නොවනත් තරන්න හමත් වියලි භාවයට පත්වෙන්ට වෙනත් විවිධ හේතු තියෙන්න්න පුළුවන්කම තියෙන ඉතිං ඇතිෙන හේතු වලට ප්‍රතිකාර කිරීම සහ ඩැභාභේෂෙන් මැසිින් එක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙන. ඒවගේම තමා සවුම් පිපිරිීම් හමේ ඇතිවෙන සවුම් පිපිරීම් ඉදිතැලීම් වගේ දේවල් වලට ප්‍රතිකාර කි සඳහා ධර්මාභේෂන් මසින් එක හරිම ප්‍රෝජනමත් වෙනවා ඉතිං ඔය කියපු කරුණු කාරණ වගේම තව බොහෝ තැංවලදිත් අපට ධර්මා භේෂන් මැසින් එක පාවිච්චි කරන්න පුළුව ත හම හයිඩ්‍රේට් කරගන්න හමේ පෙනුම උද්දීපනය කරගන්න හමලා පැහැති කරගන්න කුරුලෑ කළල්ල අයින් කරලා හමස් පිරිසිදු කරගන හොඳ පෙනුමක් ලබාගන්න හයිපටික්මෙන්ටේෂන් මෙෙලස්මා වගේ දේවල් අයින් කරගන්න අපිට මේක ප්‍රෝචනවත් වන සමේතින සියුම් රේකා පිපිරීම් කෙටි සහ දිගු රැලි අයිං කරගැනියීම දිගු රේකා අයින් කරගැනීම සඳහත් අපිට ඩර්මාමේෂන් මැශීන් එක ප්‍රෝචරමත්යෙන ඉතින් මේක දන විශේෂ තිත්මා මේක පැයකවි තර කාලයන් ගත කරන සත්කාරය පයක විතර කාලයක් උබට දත කරන්න වෙනවා මේ සත්කාරය කරගැනීම සඳහා ඒ වගේම තමා සමහර විට මේ එක පාරක ප්‍රතිකාරයකින් පමණක් එක සුව කරන්න බැහැ මන්ගේ අවශ්‍යතාවය තමට අවශපතිකාරය එක පාරක් පමණක් ලබාගන කරන්න බැරිවේ මේ සමහරිට ජික කීප වතාවක්ම මේ ට්‍රීට්මන්න කරන්න වෙන්න පුළුව එක බහුකාර්ය පකරන්නේ ඇ නිසාඇති බොහෝ දේවල් වලට හොඳ ප්‍රතිකාරයක් ලබා ගැනීමේ අවශ්‍යතාව මේක පියවරෙන් පියවර ඉදිරියට යන්න පුුවන් කීප වතාවක්ම තමන්ට පු පාවිච්චි කරන්න පුල් සිද්ධ වේ ඉතිං ඒ එතකොට මෙ මේ ආකාරයට මෙම වැශින් එක පාවිච්ිරන්න ොළමින් උපකරණ තිින් අපි ට්‍රීටම් ගන්නකොට ඒට විශේෂිත වුණු අමුද්‍රව්‍ය සහිත නිෂ්පාදන අපි අඳර ගන්නුව ට විශේෂිත වනු අමුද්‍ර්‍ය සහිත නිෂ්පාදන අපි අන්දරගන්න ඕනු එත්තකොට තමයි ඒ කාරය හරිම සාර්ථක වන්න මක අපට අපිට ඕන ඕන නිෂ්පාදන ඕනම දෙයක් කරන්න නිෂ්පාදනයක් පාවිච්ච කරන්න බැම මැශන් එකේ එකතිෙන අයන මේ අයන වලට ගැලවෙන මේ නිෂ්පාදධකයා සඳහන් කරන අමුද්‍රව්‍ය ඉංග්‍රීඩියන් සහිත නිෂ්පාදන තමයි අපිට මේකට තෝරගන්න වන්න එකොට අපිට ඔන්න කත් තව කරුණක් හම් වුණ අපි කොහොමද මේකට නිෂ්පාදන තෝරගන්න මලවෙනෙන් අපි බලා ප්‍රතිනාකා මැශන්ක පාවිච්චි කරහම අපිට ලැබෙන පතිඵල අපි මුන්න වගේ තැනක දේද මේ මැශින්නක පාවිච්චි කරන්න ොන වගේ ට්‍රීටම එකක් සඳහ අපි මේකු යොදා ගන්න ඕ ඒ වගේම මේක පාවිච්චි කරහම ලැබෙන ප්‍රතිඵැල එකතුර මේක පාවිච්චි කරහා කරන කොටඒකට අවශ්‍ය වෙන අමුද්‍රක්්‍ය සහිත නිෂ්පාදන තෝරගන්න ඕන ති ඒ සඳහාට දැනුම අවශ්‍ය වෙන්න ඒ හා සමාන මෙ මේ උපකරණ ක්‍රියා කරන්නේ කොහොමද ක්‍රියාත්මක කරන්න කොහොම ක්‍රියාත්ම කරන්න කොද මේක හරි සාර්ථක විතියට නිවර දිවිදියට ප්‍රතිකා මේකෙන් ප්‍රතිකාර කරන්න කොහොමද අපේ කලයන්ට එක විදුලිප කරමය අපේ क्ලයන් ග හාමට හානියක් වෙන්න ඇතිවෙඩ සේ්ටි ස් අපි ආරක්ෂාව පළමුවතියා ගැ අපි හායජනික් ැන සැලකිලි වත්දල බෝවිෙන රෝග කෝස් इන්ස් ෙක්ෂන් එකන බෝවවිෙන රෝග පැතිරියෙන් නැතිවිදිහට මේ කටයුතු කරනතු විශේෂෙන් ආරක්ෂාව ස්තව කටයුතු කරන්න හොමද වෙන මේ කරුණු තමයි අපි ඉක්දන ගන්න ඕනේ මේ කරුණු තමයි අපි පුහුණු වන්න ඕනේ මේ කරුණු දිහා තමයි අපි බලාගෙන අපේ අත්ත මේ මැසින් එකට හුරු කරගන්න ම ඒවගේ අපිට විශේෂයෙන් මේ අපි පාවිච්චි කරනකුට අපිට බොහොම ඉක්ලනි වරත් සමයිට එක වරක් පාවිච්චි කරනකුට අපිට මේක ප්‍රතිඵල තියෙන් ඕන එතකොට මයි අපිට අපේ කලයන්ස් නැට අපි සේවාදායකට සාර්ථකව ප්‍රතිකාරයක් කරන්න පුළුවන් වෙන්නතුර අප සේවාදායකගේ අවශ්‍යිතාවය අපිට ඉස්ට කරන්න පුළුවන් වෙන්න අන්නේ දැනුම් සම්භාරයක්යක් ඉ අපි බලන්න ඕන කොහොමද මේකත් එක්ට වැඩ කරන්න කියනෙ එක ගැනති මම ඒක තමයි කරන්න බලාපපුරොත්තුවවෙන්නේ මුලින් අපි ආේ පනවර්ග්ටිකන්තර ගම්ම ඊට පස අපි මැශින්ලක ක්‍රියාත්මක කරන ආකාරය අන්දුරගම. දැ අපි මේකපපාඩමේදී අපි ගැන ගත්තා මේ උපර අවශ්‍ය ද්‍රව්වීටි අපි තෝර ගත්තා අපි ද්‍රව්‍ය වලින් වැඩ කරන්නේ කොහොමද කියන ප්‍රෙක්ටිකල් එකත් එක්ක අපිට ඊළඟ දවසේ කතා කරන්න පුරදුර මේ දෙකම එකට වැඩමුළු ගණනාවක් මම සංවිධානය කළ තිෙන බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කුරුණෑගල. එකට පොලොන්න්නරුවස් අදම්බුල්ල සහක් නුවර කියන ප්‍රදේශවල තිය හැමෝගගේම ඉල්ලීම් මත තමයි කට්ිය එක තුන හම තමයි අපි ඇත්තෙන්න්න කියල මේ දෙක මඳුල්ලා දෙන්න බලා ප්‍රතිරව ධර්මා බේෂෙන් මශි එක සහ මේ කප් එක. එයා ්‍රශ්මකක්් එක කොහොමද අපි සාර්ථකව කරන්න කිය. මර්තමානය වෙනකොට එයා බ්‍රශ්මක අප් එක හරිම ජනප්‍රයෙක්. බොහෝ අයඒක ප්‍රයෝජනයට ගන්න. ඒවගේම අපිට හරිම ලේසියට නීට් එකට. ිට මේ කප් එක කරගන්න පුළුවන්. බොහෝ අයි අද ඒකට නැබුරු වෙලා න ෙසා අපි බලාපොරොත්යවා ඒ ගැනත් කතාතරන්න ඉතින් මේ දෙකම එක ෆේෂලක සහ. මේ කප් එක එකම වැඩමුළුවත් තුලින් දෙන්න බලාපොත්තු වෙන. හොදතුකට කාටත්යක ප්‍රෝජනමත්ව ව වර්ත මානතත්තත් දමසුන්ට එන්ඩ පාසතාවයක් තියෙනවා. මුදල් වියදන් කරන්න අපහසතාවයක් තියෙනවා ඒත් දෙකම වැලස් කරගනි තමන්ගේ කාර්ය පහස කරගණඩ මේක එකම දවසි වැඩමුළු දෙකක් විදියට කරන්න තමයි මම් බලාපොරොත්තුන්න. ඒ වගේ මතමයි වාර්තමාය වෙනකට ගොඩක් සැල්න්සලට වැඩනය තිනිසා හොගක් අයයි කියනවාමස් මේ දවසරනං අපි වැඩි හරියක් කියන්නේ නිකංයේ නිසා අපිට මේකට සහභාගි වන්න පුුවන් කර ඒ නිසාතමයි මේ දෙකම එක දවස කරනවා කියලා මම තීරණය කරේ මුළු දවස පුරාාව්ධේ නම. සිටම් පහ වෙන කන්නම් ඔබට මේ සඳහා කාලය වැැඩී සිටින්න සිත්තවෙන් මොකද අප බොහෝ විට හොම දෙයක් අතින් තමන්ගේ අත්තලට හුරු කරගන කරනවනන් තමයි එක මාංහිතන්නේ සාර්ථක වෙන්න කියලා ඉතිං ඔන්න ඔය කරුණුකාරණා මතින් අපි හෙටයින්දලා මේක ප්‍රක්ටිකල් ටික කරගණය යන්න බලාපොත්තු වෙන දමේෂ මැශීන් එක කියන්නේ මොකක් මේ රූප සටහනය ඔබදාකින ග තමයි මේ මැශීන් එක තියෙන ඒ බොහෝ දුරට අපිට සමාන වෙන අපි පාවිච්ි පෙරපපු හයි ්‍රීකවන්සි මැසිි එකට තින්න මුත් ඒ මේක ඊට වඩා අධිතාක්ෂණයක් තියෙන ඒව මුුදු ප්‍රතිඵල ලබාදන දෙයක් දිර තමයි අප අන්ත්‍ර කන්නේ මැසිි එක හරිම බුදු විදියට තමයි කටයුතු කරන්නමකද හයිෆ්‍රිකවන්සිකටත් වඩාමක ගොඩක් වැඩිදවුණ වෙලා තියෙන නිසා. තින් අපි හොඳයි කතාකරගුයි හෙට මම බලාපරෘත්වෙන ය සම්බන්ධව වීඩියෝකක් ඔබට මුදාහරන්න අවශ්‍ය ද්‍රව්‍යිය එක්ක එතනින් පස්සේ අපිට පුළුවන්කම තියවි තමන්ටම කියලා මේක තනයෙන් තමංග සැලොන් එක තුළදි කරගෙනයන්න මං හිතන විදිහයට වසර ගණනාවකට කලින්න්නම් මේ නිෂ්පාධන මිල ඉහළ මිලක්තිබුණේ වර්තමානයනම් මේ මේ අතින්ගෙනියෙන උපකරණයක් දක්වා තමන්ට කම්පට බැල් වෙලා තමන්ගේ අපට ලබාගන්න පුළුවන්කමති කාටරය අවශ්‍යතා ඇතිලා මේ මැශිනක් ගන්නත් අපිට උදව් කරන්න පුළුවන් විශේෂෙන් තරුණ බව ගිලිහි යන අපේ කලයින්ස් තරුණ බව ගිලිහි යන විය පත් බවට ලංවෙන කලයන්ස් වැටර් විය පත් බව ඇත් කිරීම සඳහා අපිට ධර්මවේසින් මැශෙන් එකෙන් ලොකු උදව්වක් ගන්න පුළුවන්කම තියෙනවා හම රැලි වැටෙනෙක් හම වයසත යන එක හම වියලි භාවයට පත්තෙන එක නවත්තගන්න ඔබ හොඳටම දන්න කරුණක් තමා හම රැලි වැටෙන්නේ හම විය පත්තිෙන්නේ හමේ රෑවනේ වියපත් පෙනුම පෙනෙන්නේ හම වියලි බවට පත්ව නාමක අපේවායසත් එක්ක හමේ තියෙන සැබසිස් බ්ලෑන්්ි එක න ස්නේහ ස්්‍රාවී ක්‍රන්තිය දුරුවල වෙනවා. මෙයා නිෂ්පාදන ක්‍රම ක්‍රමයෙන් නවත්තලදාන්නවා. එතකොට තමයි හම වියලි භාවයට පත්වෙෙන්නේ හම වියලි භාවට පත්ව නාම හම නිරන්තරයෙන් ඉති බොහෝම ඉක්මනින් වයිසටයන් හමේ තෙතමනය ආරක්ෂා කරගන්න හම ගැම්බුරෙන් සජරණය කරගන්න හමේ ගැම්බුර මුොද තෙතමනයෙන් පවත්තාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩ පිළි වෙලක් ෝනේ ඉතිං අන්න ඒ වගේ සේවාදාකෙන් සඳහා සත්කාර කිරීමේදී ඔබට ඩර්ම බේෂන් කගේ මැශන් එක හරිම ප්‍රෝජරවත් වෙනවා වයසට යනකොටට එක නවත්තගන්න ඒවගේම තමයි ඒ වගේ අවශ්‍යතා තියෙන පිරිස්ස තමයි අපිට මංහිතාය වැඩි පුරම මුණගහි ට ඟ මයි තින්මගේ වයිස් එක්ක යන්න බැහැ සමහට ඔයාල වගේ පුංචි ගෑන ගමයි ඉන්නයි මෙතන දෙගුල්ලම ඒ අයට මේ තරුණ පොටස් ලංවෙනවා වැඩි බුද එකළු අලුත්තිදිහයට හිතනවා අලුත් මෝස්තර දකිනවතිගේ නිසා ට නමුත් මේක ගොඩක් පෙලාවට ප්‍රෝජනවත්යෙන්නේෙ මේ අපේ වයිසට වගේ අප අවුරුදු හතුලිස්පහ හතරස් පහ පාණහා පනස් පහ වගේ මට්ටම්වල ඉන්න අයට මේක හරිම වැදගත්තෙන මු දේගොලු අවුරුදු දහයකට මෙහා තියාගන්න අපිට පුළලුවංකවතියෙනවා මේ සත්කාරය තුළේ අපිට හොදටම දන්න දෙයක්ත්තමා අපේ රූපලාවන්‍ය ශේත්‍රය අපිකාටයුතු කරන්නේ වස්ර දාහයකට මෙහා තියාගන්න ව්‍රදායකට මෙහා තිियाගන්න සමय අපි බලා පතින්නේ रूपलाවන්නේත रू සංවර්ධනය මතන් තමන්ගේ वा ने नेचु लेजिनසි එක ताත් වस්‍රදායකට මෙහා रूपේ තිियाගන්න තමයි අපි उसසාහ කරන්න इති බලමු අප කොහමද රම බेशන් මැशिन हैක වැඩරන්න कि ඔබලට පුළුවන්න ඔට පුළුවන්න අපේ වැඩම ලෝකට වෙල්ල මේ මැසින් එක එක කටයුතු කරලම මේක පුරුදුුවෙන් ත්ත අප YouTube එකට පොඩ रोट करරන්න බලාලන්න ලාපුරචුණ මංහි තැන්න ති එක හනිම සාර්ථකයි කියලා ක්ලයින් කෙනෙක්ගේ හමටටච් කරන්න තරම් මොකද ඒක මං කරන වැරත් දක් කිය හෙවුනත් මොකද මම මේ ය එක හරහා Fබ එක හරහා මේ කරුණු කියලා දෙන්න මේ දන්න අයට යමක් කරන අයට අඩු පාඩුව සම්පූණ කරන්න. ඉතින් අලුතිම්ම මේ ශේත්‍රයට පිවිසෙන කෙනෙ කින්නවලම් අලුතිම්ම බඩාම භේෂන් මශසින්ෆේෂල්ලක්කට යන්න කෙනෙක් ඉන්නවන්න. ලුතුතින්ම තමන්ගේ ක්ලාලයින්ස් රට මේ සර්විස් එක දෙන්න ලෑස්ති වෙන කෙනෙකන්නනා මේක හොඳින් අධ්‍යයනය කරන්න මටත් අපේ වැඩමුලූපට එන්න පුළුවන් ඉමරත්තා වෙන්න පුරුවරේක් ළඟගිහි ලබට මේක හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්කමු තියෙන ඉතින් සාමානයෙන් සාමාන්‍ය ෆේෂල් එකට වට ටිකක් වැඩිපුොර මුදලකුත් මේකට මේ අය කරන්න පුළුවන්කම තියෙන ඒමගේම තම යිර වියපත්වෙන සමට වියපත්වෙන ලයින්ස්ලට තමයි විශේෂයෙන් රූපන ලවන්න අශවෙන් ඉතිඒ යට ත්‍රීඩ් කිරීම සඳහා බට මේ හොමක් තායික කරගන්න පුලුවන්කම තිේ ඉතිං අපි බලමු හෙට ඉඳලා අප මේ මේක සහම මේ දෙේම පක්ටිකල් ලින් එක අපි අඳර ගන්නමු එතර ඒ වගේමතමා මත කියන්න විශේෂ දෙයක් තියෙන ්‍රක්ික එක දිකට පයත් පතර මම ගොඩක් දාන්නේය මම හරි ක් මම උගන්නනකට මං හරි කැමතිදී ඇත්තම පූර්ණේ. පොඩි දෙයක් කියල දීලා ඒදේ හොඳට ධාරණය වෙන් වනාට පස්සේ ඊලංිකටයන්. එහෙමෙම ගීල සම්පූර්ණ කොටස කවර කරනවන සාර්ථකයි. එහමනටත මුලුදමක දවසකට මං සේරම කරලා කරලා පෙන්න්නනවා කිව්න්න ඇතුකොටිටං. ගෝල ඒක් පවිදිහට මං හදන දරුවට ඒ සාර්ථකව ඔලුවට වැට නින ඒන් සතමයි මඟට පුංචි පුංච පොඩි පොඩි දවල්වල යන්න බලාපෘත්තවෙන්නේති අපි හෙට බලමු ඩර්ම බේසින් මැසින් එකකින් අපි කොහොමද පේශල්ලක් කරගන්න ික. ඉතින් හොඳයි හැමෝම පරිස්සනින් ඉන්න කියලකින අපි තව වීඩිය එකක් කරගන නවා ගමක්මනින් එතකල ඔබ හැමෝටව සුබදායි වෙන්න ක කියළම්ම ප්‍රාත්තනා කරනොන් ජැටලු ප්‍රශ්න තීුණන්ගේය විස්නදිල හොද අනාගතයක් හොඳ දෙයක් හොඳ දැක්මක් ඔ බලත් හැ මෝටමලා ෙන්ඩන ක කියළම් ම ප්‍රාත්ථනා කරන.